පහුගිය දවසේ අපි දැක්කා යුද හමුදාවේ පිරිස් කළමනාකරණ අංශයෙන් ලියුමක් නිකුත් කළා තියෙනවා. ඇත්තටම ලියුම් ගහන්නේ හමුදාව නිලධාරීන් නෙවෙයි, ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න දූෂිත පුද්ගලයන්ට අවශ්‍ය විදියට ඒගොල්ලෝ අනන ගහන ලියුම්. ඒ ලියුම කියලා තිබුණා පහුගිය 28 වෙනිදා ගහපු ලියුමේ විශ්‍රාමික පුද්ගලයන්ට හමුදා කඳුළුවට ඇතුල් වෙනක තහනම් කරලා. ඒ වගේම විශ්‍රාමික හමුදා පුද්ගලයන්ට හමුදාවේ නිමවුණ එකේ තන වෙන් කිරීම තහනම් කළා. ඒකත් එක්කම අපේ ආබාධිත සෙබළුන්ට සොල්දාදුවන්ට බෙහෙත්යක් ගන්න හමුදා කඳවුරට යන්න බෑ. හැබැයි ආරක්ෂක ලේකම්තුමා පරක්කු වුණා වැඩි. මොකද ඒ වෙනකොට අපිට භෞතිකව වැටකරළු බැඳට අපි මානසිකව අපි හදවතින් ඇතුළේ ඉන්න රණවිරුම එක්ක බද්ධ වෙලා ඉවරයි. අපි කඳවුර ඇතුළේ ඉන්න හමුදා සෙබළුන්ව ආධ්‍යාත්මිකව ආක්‍රමණය කළා ඉවරයි. ඔවුන් 95%ක් ඉන්නද අපිත් එක්ක. අපිට ලියුම් ගහලා ඔගොල්ලෝගේ ගේටු තර කරගෙන ඇතුළට යන්න දුන්නේ දොරට. අපි ඒගොල්ලෝගේ ආධ්‍යාත්මික ආක්‍රමණය කරා. අපි ඒගොල්ලොත් එක්ක බද්ධ වුණා. මේ මොහොත වෙන විට ඇතුළේ ඉන්න රණවිරුවන්ගේ 95%ක් මාලිමාවත් එක්ක සම්බන්ධ වෙලා ඉවරයි. ඒක තමයි අපේ ජයග්‍රහණය. ඒක නිශ්චිතවම දැනගන්න ඕන නම් ආරක්ෂක ලේකම්තුමාට අපි මතක් කරන්න කැමති 21 වෙනිදා ඕගොල්ලෝගේ කඳවුර ඇතුළේ තියෙන ඡන්ද පෙට්ටියට වැටෙන මාලිමාවේ ඡන්ද ප්‍රමාණය ගණන් කරලා බලන්න කියලා.